ITN මධ්‍යන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම අශින්ක දුන්තිලක මම දිනුෂිකා ප්‍රමුදා ප්‍රථමයෙන් අවධානය දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත දෙවන විශේෂ මහාධිකරණයටත් විනසුරුවරුන්පත් කෙරේ ආර්ථික වර්ධනයට රජයේගෙන ඇති පියවර අගමැති පහදයි ජාලිය වික්‍රමසූරියට යලිත් විවෘත වරෙන්තු බිරිඳට සහ සොයිරියටත් වරෙන්තු ඉරාකයට නව ජනපතිවරයෙක් සහ අගමැතිවරයෙක් महा परिमाण मूल्यवांछ सह दूषण नडो विभाग किरीमे देवन त्रिपुद्गल विशेष महाधिकरणे सदहा विनसुर बरुन तुंतेनकु पत्कर तिबेनवा अगविनसुरु प्रेसा देफ महताई मेम विनसुर बरुन पत्कर एत्ते දැනට මහාධිකරණ විනිසුරු වරුන් ලෙස සේවය කරන විනිසුරු වරුන් තුන්දෙනෙකු මේ සඳහා පත් කර තිබෙනවා ආර් ගුරුසිංහ අමල් රන්රාජා සහ ශෂි මහේන්ද්‍රන් එම මහාධිකරණ විනිසුරු වරුන් වනවා මහා පරිමාණයේ මූල්‍ය වංචා සහ දූෂණ නඩු කඩිනමින් විභාග කිරීමේ අරමුණින් විශේෂ මහාධිකරණ තුනක් ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා ඒ අනුව අධිකරණ සංවිධාන පනත සංශෝධනය කර ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශ අනුව මෙම විශේෂ මහාධිකරණ පිහිටුවීමට රජය තීරණය කළා එහි පළමු අධිකරණ ප්‍රජා විශේෂඥ වෛද්‍ය සංගමයේ කොළපති පැවැත්තු උත්සවයක් අමතමින් එම සංගමයේ නව සභාපතිනිය ලෙස වෛද්‍ය ජානකී විධානපතිරණ මහත්මිය පත්ව සිටිනවා. ඇගේ පදවි ප්‍රාප්ති උත්සවය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. නව සභාපතිනියට නිර ලාංඡනයේ පළඳවීම හිටපු සභාපති වෛද්‍ය හේමන්ත හේරත් මහතා අතින් සිදු කෙරුණා. නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ රටට විදේශ විනිමය වැඩි කර ගැනීමට කටයුතු කළ යුතු බවයි. It is essential for us that we invest in health and education to ensure that we achieve our goals of a developed nation, a healthy nation and an intelligent nation. අපේ අරමුණ රට දියුණු කරන්න, නිරෝගිමත් සහ බුද්ධිමත් ජනතාවක් ගොඩනගන්න. ඒක අත්‍යවශ්‍ය දෙයක්. ආර්ථිකය කියන්නේ රටේ ප්‍රධාන සාධකයක්. විදේශ විනිමය වැඩි කර ගැනීම වගේම එම මුදල් රට තුල රඳවා ගැනීමත් වැදගත්. ඒ වගේම විදේශ ආදායම වැඩි කර ගැනීමේ කෙටි කාලීන සැලසුමක් සකස් කරන්නේ කොහොමද? අපි කොහොමද අපනයන ආර්ථිකයක් කරා පිවිසෙන්නේ? අපේ රටේ ණය බර අඩු කරන්නේ කොහොමද? අපේ අපනයන ආර්ථිකයේ වර්ධනයක් ඇති කරන්න ඕනේ. අපනයන ආර්ථිකයක් කියන්නේ බහණ්ඩ පමණක් නොවේ. සේවාවලුත් ඒකට ඇතුළත්. සෞඛ්‍ය ශාස්ත්‍රයත් පුළුල් කළ යුතු එවැනි සේවාවක්. අමරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතාට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විවෘත වරින්තු නිකුත් කළා. ඔහුගේ බිරිඳට හා සොහොයුරියටද වරින්තු නිකුත් කෙරුණා. ජාලිය වික්‍රමසූරිය මහතා ඇමරිකාවේ පාඨමාලාවක් හැදෑරීම සඳහා මුදල් යොදවා ඇති ආකාරය පිළිබඳ විමර්ශන සිදු කෙරෙන බව මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ටාෂය අධිකරණයට දැනුම් දුන්නා. එම පාඨමාලාව පැවැත් වූ එරට ආයතනයේ සහ සැකකරු අතර ඇති සම්බන්ධතාව පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇති බවයි විමර්ශන නිලධාරීන් අධිකරණයට තවදුරටත් ප්‍රකාශ කළේ. එම ආයතනයට රුපියල් ලක්ෂ 20ක මුදලක් බැරවී ඇති බවද එම නිලධාරීන් ප්‍රකාශ කළා. රජයේ මුදල් ඇමරිකා ඩොලර් 330,000ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය විශ්වාසය කඩ කිරීම ඒ සම්බන්ධයෙන් කුමන්ත්‍රණය කිරීම හා ආධාර අනුබල දීම ඔහුට එරෙහිව ඇති චෝදනායි මේ සම්බන්ධයෙන් අපමත සිටින ජාලිය වික්‍රමසූරිය මහතා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය බව පවසමින් විදේශගත වූවද ඔහු යලිත් අධිකරණයේ හමුවේ පෙනී සිටියේ නැහැ ඒ අනුවයි ඔහුගේ පළමු හා දෙවන අපකරුවන් වන බිරිඳ හා සොහොයුරියට වරෙන්තු නිකුත් කෙරුණේ අදාළ වරෙන්තු ඉංග්‍රීසි භාෂාවෙන් ජාත්‍යන්තරයටද යොමු කරන ලෙස මහේස්ත්‍රාත්වරිය උපදෙස් ලබා දුන්නා මෙම සිද්ධියට අදාළව බැංකු ගිණුම් 71ක් සම්බන්ධ විමර්ශන සිදු කරන බවද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා එදා දේශප්‍රේමී මුවාවෙන් රටේ සම්පත් කොල්ල කෑපිරිස් අද දේශප්‍රේමී අගය ගැන කතා කිරීම හාස්‍යට කරුණක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා කුරුණෑගල පැවති සම්මන්ත්‍රණයකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ
ප්‍රේමී කවුද මහජනගේ දීපල කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරපු අය කැත්ත මජර ජීවිත ගත කරන අය මොන දේශ ප්‍රේමියෙක්ද පුළුවන්කම තිබෙන රටේ දීපල හොරකම් කරන්න ජනතාවගේ සාධාරණ උද්ඝෝෂණයට වෙඩි තියන්න රටේ සාධාරණ ජනතාවගේ හඬට අහුන් කන් දෙනවා වෙනුවට උන් පොඩි පට්ටම් කරන්න උන් දේශ ප්‍රේමී එයා දේශ ප්‍රේමීත්වයේ පිළිමද ලෝකුව පුරවගත්තු අය වීරවංශ දේශ ප්‍රේමී ලැජ්ජයි කියන්න ඥාතින්ට කිවල් බෙදෙන ඥාති ප්‍රේමී දේශ ප්‍රේමී නෙවෙයි තමගේ සොවිරන්ට තමගේ මල්ලිට මල්ලිගේ නෝනට අයියට අයියගේ නෝනට වහන දෙන අය දේශප්‍රේමී මොන දේශප්‍රේමීද රතපේමී මතක තබා ගන්න මහින්ද රාජපක්ෂ දැන් ඉතා හොඳින් එළදරව් වී තිබෙනවා චීන සමාගම් වලින් කෝටි 111ක් ගත්ත බව වෙන ලෝකේ සමාජයක් නම් රාජ්‍ය නායකයා විදේශීය සමාගම් වලින් පගා අරගෙන රටට විනාශකාරී ව්‍යාපෘති ගෙනාවා කියලා කිව්වනම් ඔහුට දේශපාලන නෙවෙයි මේ භූමිය ජීවත් වෙන්නත් අයිති නැති වෙන තත්ත්වයක් ඇති කරන මතක තබා ලෝකේ 2005 මහින්ද රාජපක්ෂ බලයට එනකොට ගිරවා පැත්තුවේ ගැමියා බලයෙන් 2015 වෙනකොට කම්බ හොරා මත තබා ගන්න අන්තර මෝසම් කාලගුණ තත්වය තවදුරටත් පැවතීමේ හේතුවෙන් ඉදිරි දින කිහිපයේද ප්‍රදේශ රැසකට තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මේ අතර මුහුදු ප්‍රදේශද රළු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ. මේ වන විට දිවයින හරහා අන්තර් මෝසම් කාලගුණික තත්ත්වය ස්ථාපිතව පවතිනවා. පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් පවතිනවායි අපේක්ෂා කරනවා. දිවයින පුරා බොහෝ ප්‍රදේශවල පස්වර දෙකෙන් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේවි. විශේෂයෙන්ම උතුර මැද, මධ්‍යම සහ ඌරු පළාත්වල ඇතැම් ස්ථානවලදී මිලිමීටර් 150ක පමණ ඉතා තද වැසි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දිවයිනේ අනිකුත් ප්‍රදේශවල ඇතැම් ස්ථානවලදී මිලිමීටර් 100ක පමණ තද වැසි බලාපොරොත්තු වෙනවා. බසනායට සහ දකුණු වෙරළට ඔබෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ඉතා තද වැසි ඉතා තද සුළං සහ ඉතා රළු මුහුදු ප්‍රදේශ බලාපොරොත්තු වන අතර සුළඟේ වේගය විටක පැයට කිලෝමීටර් 90-100 පමණ දක්වා වැඩි වීමේ හැකියාව පවතිනවා. සෙසු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටක පැයට කිලෝමීටර් 50-60 පමණ දක්වා වැඩි වෙන්න පුළුවන්. එබැවින් මෙම මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු වීමේ හැකියාව පවතිනවා. දිවයින රටාවන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරු සහිත වැසි ඇති වන අතර බසනායට සහ දකුණු මුහුදු ප්‍රදේශවල ඉතා තද වැසි ඇති වීමේ හැකියාව පවතිනවා. සහිත වැසි ඇති වෙන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළඳ ඇතිවීමේ හැකියාව පවතිනවා. දිවර සහ නාවික ප්‍රජාවගෙන් මේ සම්බන්ධයෙන් පිවිසිලිමත් වන සිල්ලාසින්න කැමැති. මෙවර මහකණ්ඩේදී අක්කර 16 දහසක උඳුවගාවක් ආරම්භ කිරීමට සහ අක්කර 550ක පාරම්පරික වීවගා කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. වවුනියාව සහ කිලිනොච්චිය දිස්ත්‍රික් කේන්ද්‍ර කරගනිමින් උඳුවගා කිරීම සඳහා අක්කර 16 දහසක භූමි ප්‍රමාණයක් වෙන් කර තිබෙනවා. මේ අතර වවුනියාව දිස්ත්‍රික්කයේ පුරන් කුඹුරු 550ක පාරම්පරික වීවගා කිරීමට පියවරගෙන තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශය ගොවිජන සේවා දෙපාර්තමේන්තුව සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවයි ඊට දායකත්වය ලබා දෙන්නේ. මේ අතර යාපනයේ ප්‍රදේශයේ රටකජු මිරිස් හා අඹ වගා කිරීමේ කලාප ස්ථාපනය කිරීමටද පියවරගෙන තිබෙනවා. එම කටයුතු ගණේෂ පුරම් ප්‍රදේශයෙන් ලබන 6 වනදා ආරම්භ කරනවා. ශ්‍රී ලංකාවේ රියැලිටි සම්ප්‍රදාය වෙනස් කළ ITN Youth with Talent 3rd generation ප්‍රවර්තන චාරිකාව අද ගමන් ගන්නේ හලාවත සිට මේගමුව හරහා කටුනායක දක්වායි. ජාතික තරුණ සේවා සභාව සහ ITN මාධ්‍ය ජාලයේ ඒකාබද්ධවයි ඒ සංවිධාන කරන්නේ. ITN Youth with Talent 3rd generation ප්‍රවර්තන චාරිකාවේ 8 වන දිනය අදයි. අදිෂ්ඨානයෙන් ලොවක් විස්මිත කළ ශ්‍රී ලංකාවේ තරුණියේ සැබෑ රියැලිටි අධ්‍යක්ෂකම බවට Youth with Talent මේ වන විට පත්ව තිබෙනවා. ප්‍රවර්තන චාරිකාව ඊයේ දිනේදී කුරුණෑගල වාරිය පොළ හරහා පුත්තලමට පැමිණියා. අද දිනේදී චාරිකා කරන්නේ හලාවත සිට කටුනායක දක්වායි. ITN FM ප්‍රවර්ධන වැඩසටහන මේ දිනවල සාර්ථකව ක්‍රියාත්මක කෙරෙනවා. එහි තවත් වැඩසටහනක් බෙලියත්ත නගරයේදී ඊයේ පැවැතුණා. අද වැඩසටහන පැවැත්වෙන්නේ මාතර සහ වැලිගම ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින්. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ප්‍රවෘත්ති විකාශය අතරතුර බලාපොරොත්තු වන්න. තලවකැලේ ලූසා වතුයායේ නායෑමේ අවදානමක් හේතුවෙන් පවුල් 300ක් පමණ ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට පියවරගෙන තිබෙනවා. දහරානිපාත වර්ෂාව සමග තලවකැලේ ක්‍රිස් වෙස්ටන් වතුයායේ ලූසා කොටසේ නායෑමේ අවදානමක් ඇති වී තිබෙනවා. ඉහළින් පිහිටි කන්දේ විශාල ගල් පෙරළියාම හේතුවෙන් ඒ ආශ්‍රිත පවුල් 300ක් පමණ ආරක්ෂිත ස්ථාන කරා යොමු කෙරුණා. ඊයේ රාත්‍රියේද එම ප්‍රදේශයෙන් සුළු නායෑමක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
වනාලි ප්‍රහාරයකින් වැලිකන්ද දිඹුලාන ගම්මානයේ නිවාස 6කට හානි සිදුව තිබෙනවා. වැලිකන්ද ප්‍රදේශයේ ගම්මාන රැසකට වනාලි තර්ජන හේතුවෙන් දැඩි බලපෑම් මෙල්ල වී තිබෙනවා. ගම්වදින වනාලීන් නිවාස හා වගාබිම්වලට දැඩි හානි සිදු කිරීමෙන් ජනතාවගේ දෛනික කටයුතු පවා අඩාල වී ඇති බවයි වාර්තා වන්නේ. පසුගිය දින දෙක තුල වනාලීන් ගම්මානයේ නිවාස 6කට පහර දී අලාභ හානි සිදු කර ඇති බවද ගම්වාසීන් පවසනවා. හැන්දෑවේ 3-4 වෙනකොට වල්ලාලි ගමට කඩාගෙන එනවා. මේ දවස් දෙකට ගෙවල් 6කට වැඩිය හානි කරලා තියෙනවා. හැන්දෑවේ 4-5න් පස්සේ එළියට බහගන්න බෑ. දරුවෙකුට මිනිස්සුන්ට කොයි වෙලාවෙ පහර දෙයිද දන්නේ නැහැ. අලි නිතරම ගම්මාන ඇතුලේ ඉන්නේ. අද වෙනකොට ගේ එක නිදාගන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. කොයි වෙලාවෙ පිටියකට පහර දීලා ළමයි එක්ක මැරෙයිද කියන එක කියන්න බෑ. මේ මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් හදලා දෙන්න, සහනයක් සලසන දෙන්න, මේකට මොනවා හරි විසඳුමක් රජයෙන් අපිට අරන් දෙන්න මේ අලි ඉවත් කරලා. කණ්ඩවත් වියටියක් ගේ තියාගන්න බැරි තත්ත්වයක් තියෙනවා. එළි වෙනකම්ම හැරගෙන ඉතින් හැම පැත්තෙම දුවදුවා බලබලා තමයි ඉන්නේ. අපි වැටක් ගහගෙන ඒක සාර්ථක තිබ්බා. ඊට පස්සේ ඒ වැට ගලවලා රජයෙන් ගැහුවා වැට. ඒ වැට සාර්ථක නැහැ. කරන්ට් එක මදි. හැමදාම ඒක කඩාගෙන පයින්නවා. අලි වැට අපිට සාර්ථක කරලා දෙන්න. මේ වෙනකොට කුඹුරු විනාශ කරලා තියෙන වල්ලාලි. ඉදිරියේදිත් මේ වගේ නොවෙන්ටයි අපිට වග බලා ගන්න ඕනි. මේ වනජීවී එකක් එක්ක මේ ස්ථාපිත කරන්න ඕනි. පවතින විදුලි වැට නිසිලස නඩත්තු කර මෙම ගැටලුවට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙසද ඔවුන් ඉල්ලා සිටිනවා. මේ අතර වනාලි පහර දීමකින් එප්පාවල ඉනිගහවැව ප්‍රදේශයේ තිදරු පියකු ජීවිතක්ෂයට පත් වුණා. 48 හැවිරිදී එම පුද්ගලයා විශ්‍රාමික යුද හමුදා සෙබල කුවනවා. සිය ඥාතියෙකු සමග යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී වනාලීන් දෙදෙනෙකු ඉදිරියට පැමිණ ඇති අතර යතුරු පැදිය දමා ඔවුන් ඉවතට දිව ගොස් තිබෙනවා. අනතුරුව ටික වේලාවකින් නැවත යතුරුපැදිය අසලට පැමිණි අවස්ථාවේ වනාලියෙකු යලි පන්නාවිත් පහර දී ඇති බවයි වාර්තා වන්නේ. බරපතල තුවාල ලැබූ අනෙක් පුත්කලයා රෝහල්ගත කර තිබෙනවා. බණ්ඩාරබෙල දෙමෝතර ප්‍රදේශයේදී මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු තුවාල ලැබුවා. බදුල්ල බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ දෙමෝදර 10 කණුව ප්‍රදේශයේදී අනතුර සිදුව තිබෙන්නේ. මෝටර් රථය අඩි 200ක් පමණ ප්‍රපාතයකට පෙරළී බදුලු ඔයට වැටී තිබෙනවා. ධාරානිපාත වර්ෂාවත් සමග රථය පාලනය කරගත නොහැකිව එය මාර්ගයෙන් ඉවතට යාමත් සමගයි ප්‍රපාතයට පෙරළී ඇත්තේ. රථයේ සිටි පුද්ගලයන් 3 දෙනා තුවාල ලැබුවා. ඔවුන් සුවසෙරිය ගිලන් රථයක් මගින් වහා බදුල්ල රෝහල වෙත රැගෙන යාමට කටයුතු කර තිබෙනවා. ඔවුන් අතරින් දෙදෙනෙකුගේ තත්වය බරපතල බවයි වාර්තා වන්නේ. මෝටර් රථයටද අලාභ හානි සිදුව තිබෙනවා. තිහාරිය වතුපිටිවල ප්‍රදේශයේ ග්‍රාමීය මාර්ග 10ක් සංවර්ධනය කර ජනතා අයිතියට පත් කෙරුණා. ඒ සමග තවත් ව්‍යාපෘති කිහිපයක තොරතුරු සංවර්ධන පුවත් තුලින් තිහාරිය සහ වතුපිටිවල ප්‍රදේශවල ග්‍රාමීය මාර්ග 10ක් සංවර්ධනය කර විවෘත කෙරුණේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාර්තුංග මහත්මියගේ ප්‍රධානත්වයෙනුයි. මෙම මාර්ග දැඩි ලෙස අබලන්ව පැවතියා. ප්‍රදේශවාසීන් රජෙන් කළ ඉල්ලීමකට අනුවයි එය සංවර්ධනය කෙරුණේ. ඊට රුපියල් ලක්ෂ 60ක් පමණ වැය කර තිබෙනවා. මේක පහුගිය පාලන කාලේ ඇත්තම කාගෙත් අවධානය යොමු නොවිච්ච පාරක් මේක. මේ කොන්ක්‍රීට් කරලා අතුරුලා දීපු ගැන ඇත්තම අපි ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම ප්‍රාදේශභාවයේ මුදල් පාවිච්චි නොකර හරි මහා රජයේ මුදල් පාවිච්චි කරලා මේ සංවර්ධන කටයුතු සිදු කිරීම පිළිබඳව ඇඹිලිපිටිය ගල්ලමුණ ගම්මානයේට පානීය ජලය ලැබුණේ වසර 30කට අධික කාලයක් පැවති දුෂ්කරතාවක් මගහරවමින්. හීන්දලු හින්න තොරකුල යාය ඇතුළු ගම්මාන රසක පවුල් 2000කට පමණ මෙමගින් සෙත සැලසෙනවා. ඇරෑපෝරුව ගඟේ ජලය පිරිසිදු කර බෙදා හැරීමේ මෙම ජල ව්‍යාපෘතිය සඳහා ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය රුපියල් ලක්ෂ 190ක් පමණ වැය කර තිබෙනවා. අපිට කොච්චර වාසනාවක්ද මේ එහෙම වතුර ලැබිච්ච එක. මේ රජෙන් අපිට වතුර දුන්න ගොඩක් ස්තුති. අපි ගොඩාක් දුර ඉඳලා වතුර නම් ආවේ ගොඩක් පින් රජයට. අනුරාධපුර විවේකානන්ද දෙමළ මහාවිද්‍යාලය සංවර්ධනය කිරීම සඳහා රජයේ රුපියල් ලක්ෂ 400ක් පමණ වෙන් කර තිබෙනවා. මේ යටතේ නව ගොඩනැගිලි 3ක් ඉදි කෙරුණා. දෙමළ පන්ති කාමර ගොඩනැගිලි 2ක් ඊට අයත්. පරිගණක ඒකකය, ගණිත විද්‍යාගාරය, පුස්තකාලය, කෘෂි ඒකකය, ගෘහ ඒකකය ආදිය මෙන්ම ප්‍රාථමික ඉගෙනුම් මධ්‍යස්ථානයක්ද එහි පිහිටුවා තිබෙනවා. නව ගොඩනැගිලි ළඟදීම සිසු අයිතියට පත් කිරීමට නියමිතයි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිබෙන එකම දමිළ පාසලක් වෙන විවේකානන්ද දමිළ මහාවිද්‍යාලයේ ගොඩනැගිලි අපහසුතාවයෙන් පිරී තිබු පාසලක්. එම අවස්ථාව සැලකිල්ලටගෙන ළඟම පාසල උදම පාසල ව්‍යාපෘතියේ මෙම පාසලේ අධ්‍යයත් කර මෙම පාසලට අවශ්‍ය කරන ගොඩනැගිලි ලබා දීමට කටයුතු කර ඇත. ඒ වගේම මේ යාපාලන රජයට දෙමව්පියන් ආදි ශිෂ්‍යයන් වගේම අපේ ගුරු මණ්ඩලයේද ස්තුතිය පුද කර සිටිනවා.
අපිට තිබ්බේ පරණ ගොඩනැගිලි දැන් රජෙන් අපිට අලුත් ගොඩනැගිලි දුන්නා මේකෙන් අපිට අධ්‍යාපනට ගොඩක් වැදගත් වුණා අපේ පාසලේ ගොඩාක් අඩුපාඩු තිබ්බා රජය අඩුපාඩු ඔක්කොම ඉවර කරලා දුන්නා අපි රජයට ස්තුති කරනවා හබරණ ඉලුක්වැව කනිෂ්ඨ විද්‍යාලය සඳහා නව පාසල් ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ කටයුතු පසුගියදා ආරම්භ කෙරුණා. ඊට වැය කෙරුණු මුදල රුපියල් මිලියන 7.6ක් පමණ වනවා. හිඟුරක්කොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති ඩී.ආර්. උඩවත්ත මහතා ඇතුළු පිරිසකගේ ප්‍රධානත්වයෙන්ුයි ඉදිකිරීම ආරම්භ කෙරුණේ. මෙහි ඉදිකිරීම සියල්ල ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් සිදු කෙරෙනවා. පිබිදෙමු පොළොන්නරුව ව්‍යාපෘතිය යටතේ ඉදිකිරීම මාස 6ක් තුල නිම කිරීමට අපේක්ෂිතයි. මීරිගම නිලසෙවන සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මීරිගම කුරුඳුවත්ත සේවා පියස මධ්‍යස්ථානය ඉදිකර තිබෙනවා. කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් එය විවෘත කෙරුණා. ජනතාවට එකම ස්ථානයකින් බොහෝ අවශ්‍යතා ඉටු කර ගැනීමට නිලසෙවන කාර්යාල මගින් හැකි වනවා. ග්‍රාම සේවක කාර්යාල සමෘද්ධි කාර්යාල මෙන්ම කෘෂි පර්යේෂණ කාර්යාලද මෙහි ස්ථාපනය කර තිබෙනවා. සමුද්‍ර නියාමක සංවර්ධන ධාරතුමා ගොවිනාමක ඒ හතර දිනාම එක විස්ථානයක රැඳිලා ඉන්න එක ගමට ලොකු සේවයක්. මොකද නැත්තම් අනිත් දවස් වලට ඒගොල්ලත් එක්කලා තැන් තැන් වලට යන්න ඕන. ඒ වගේ ලොකු සෙතක් තමයි අපේ ගමට කරලා තියෙන්නේ. අපිට දැන් ග්‍රාම දේකරාලාම සමුද්‍ර නියාමක සංවර්ධන ධාරයි ගොවිනාමක මිඩ්ඩයිස් නෝනා. එතකොට අපේ PHI මහත්තයා ඒ ඔක්කොම 6 දිනාම එක තැනකට එන්න ලැබිච්ච එක අපිට බොහොම ගමට සන්තෝෂයක්. නයින්ටීන් ප්ලස් ජයග්‍රාහි මාවත කරතේමාවෙන් සංවිධානය කෙරෙන අධ්‍යාපනික හා වෘත්තීය මාර්ගෝපදේශන ප්‍රදර්ශනය කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලය පරිශ්‍රයේදී ආරම්භ වුණා. ඒ අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතාගේ ප්‍රධානත්වයෙන්. පුරා දින පහක් මේ කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලය කේන්ද්‍ර කරගෙන මේ ප්‍රදර්ශනය පවත්වන්නට සියලු කටයුතු මෙවැනි විට සංවිධානය කර තිබෙනවා. එදින අපි ආරාධනා කරනවා මේ අධ්‍යාපන එවැගේම තමයි වෘත්තීය මාර්ගෝපදේශන වෙළඳ ප්‍රදර්ශනයේ නැරඹීම සඳහා ඔබට ඉතාම ගෞරවණීයව ආරාධනා කරනවා එන්න කියලා කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයට. අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ සිසුන් ඉලක්ක කරගත් වැඩසටහන් මාලාවේ පළමු ප්‍රදර්ශනයයි කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ පරිශ්‍රයේ පැවැත්වෙන්නේ. අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධානය කරන මෙම වැඩසටහනට පාසල් සිසුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටිනවා. එම අමාත්‍යාංශය සහ ITN මාධ්‍ය ජාලය එක්ව සංවිධානය කරන මාධ්‍ය ප්‍රදීප වැඩසටහනට සමගාමීව ප්‍රදර්ශන භූමියේ ITN මාධ්‍ය කුටියේ පාසල් සිසුන් වෙනුවෙන් කටහඬ හා තිර පරීක්ෂණයක්ද පැවැත්වෙනවා. ITN FM ප්‍රවර්ධන වැඩසටහන මේ දිනවල සාර්ථකව ක්‍රියාත්මක කරනවා. එහි තවත් වැඩසටහනක් බෙලියත්ත නගරයේදී ඊයේ පැවැත්ුණා. අද වැඩසටහන පැවැත්වෙන්නේ මාතර සහ වැලිගම ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින්. ITN FM නව වැඩසටහන් ජනතාව අතරට ගෙන යාමේ අරමුණෙන් මෙම ප්‍රවර්ධන වැඩසටහන සංවිධානය කර තිබෙනවා. බෙලියත්ත නගරයේදී පැවති වැඩසටහන වෙනුවෙන් මහජන බැංකුවද සහාය ලබා දුන්නා. පැමිණ සිටි පිරිස වෙනුවෙන් තරග පවත්වා ත්‍යාග ලබා දීම සිදු කෙරුණා. ITN ඔස්සේ විකාශය වන කෝපිකඩේ දිලනාට්‍ය ශිල්පීන්ද මෙම අවස්ථාවට සහභාගී වුණා. දැන් පුවත් කිහිපයක් ලුහුඬින්. ප්‍රවීණ ගීපද රචකයෙකු නිවේදකයෙකු මෙන්ම සැබෑ සංනිවේදකයෙකු වූ ප්‍රේමකීර්ති දල්විස් මහතා පිළිබඳ රචනා කළ ප්‍රේමකීර්ති දල්විස් ග්‍රන්ථය එළිදැක්වීම කොළඹදී සිදු කෙරුණා. ඒ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව වෙනුවෙන් ප්‍රේමකීර්ති දල්විස් මහතා සිදු කළ යුග මෙහෙවර අලලා ග්‍රන්ථය රචනා කළේ ගුවන්විදුලි සංස්ථාවේ හිටපු නියෝජ අධ්‍යක්ෂකවරයෙකු වූ හිල්ටන් පෙරේරා මහතායි. මෙරට ප්‍රථම ජාත්‍යන්තර බෞද්ධ සංචාරක සමුළුව ඓතිහාසික රිදී විහාර පරිශ්‍රයේදී පැවැත්වුණා. රිදී විහාර කාරක සංඝ සභාවේ සභික පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ඛිත ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළේ මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින්ගේ අධ්‍යාත්මික අංශය ඉහළ නැන්වීම සඳහා අවශ්‍ය පසුබිම පිළිබඳ මෙහිදී ගැඹුරින් සාකච්ඡා කළ බවයි. සමුළුව සඳහා රටවල් 15ක පමණ නියෝජිතයින් එක්ව සිටියා. ග්‍රාම ප්‍රතිභා 2018 උත්සවය කොළඹදී පැවැත්වුණේ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන්. බස්නාහිර පළාතේ ප්‍රශස්ත ග්‍රාම සංවර්ධන සමිති සහ ව්‍යාපෘති මෙහිදී ඇගයීමට ලක්වුණා. මෙවර උත්සවය සංවිධානය කර තිබුණේ තුන්වන වරටයි. මිනුවන්ගොඩ පලියටියන ග්‍රාම සංවර්ධන සමිතිය, බියගම මාකොළ දකුණ පහළ ග්‍රාම සංවර්ධන සමිතිය සහ ඉංගිරිය බටුගම්පල එක්සත් ග්‍රාම සංවර්ධන සමිතිය වසරේ හොඳම ග්‍රාම සංවර්ධන ව්‍යාපෘති ලෙස තේරීපත් වුණා. රත්මලානේ ශ්‍රී ධර්මාරාම රජමහා විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සඳහා ඇස්බස්ටස් ෂීට් පිරිනැමීම සිදු වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී SM මරික්කාර් මහතාගේ විමතගත මූල්‍ය ප්‍රතිපාදන යටතේ එම කටයුත්ත සිදු කෙරුණේ.
දනවදහනේ ක්‍රීඩා පිටිය වෙත කොළඹ සුගතදාස ක්‍රීඩා පිටිය පැවැත්වෙන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ 3 වන දිනේ අදයි අද උදෑසන පැවති තරඟවලදී නව තරඟ වාර්තා පහක් පිහිටුවීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වුණා සමස්ත ලංකා समस्त लंका पासल क्रीडा उलिले मलल क्रीडा तरंगावलियट क्रीडक क्रीडिकावान हयदहसक एक्व सिटिनवा ए सीलुम पलात नियोजने करमीन तरंगावलिये दिवन दिने निमावन विट नव तरंग वार्ता अटक पिहिटुवीमट क्रीडक क्रीडिकावान समत्वुना एम बोहो वार्ता मूलिक अधीरे तरंगवलदी वीम कैपे पेनुना एनो पसुगे दिन देक तुल बिहिकल तरंग वार्ता संख्या वदाहतराक अद दवसपुरा तरंग हिसाव रसक पवत्वीमटाई कटित्युदा एत्ते ඒ සමගින් ITN දිවාපුවත් ප්‍රකාශය අවසන් වනවා. පසුරු දෙකේ සිට ITN පෑන් පෑපුවත් විකාශය තුලින් යලිත් මුණ ගැසෙමු. ඔබට සුබ දවසක්. www.itnnews.lk